ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ ඔයාලට බත් කාලා කන්න රසම රස පුඩින් එකක් හදාගන්න විදිහ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය 3-4ක් එකතු කරලා විනාඩි 10ක් හදාගන්න පුළුවන් රසම රස අතුරු පසක් තමයි මේක. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් තේ හැඳි දෙක එකතු කරනවා. එකතු කරලා ටිකක් මේක දියවිගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා රුලන් ටික. රුලන් ටික එකතු කරලා මේක අපි අඩු ගින්දරේ පොඩ්ඩක් සුවඳ එනකම් බැද ගන්න ඕන. දැන් මේ විදිහට පොඩ්ඩක් බැදගත්තට පස්සේ විනාඩියක් දෙකක් මම මේකට එකතු කරගන්නවා පොල් කිරි මිලිලීටර් 500 මිලිලීටර් 250. ඊළඟට අපි මේක පොඩ්ඩක් කලවම් කරගන්න ඕන. කලවම් කරලා සීනි ටික එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කළා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් ඔයාලගේ රසානුව ලුණු ටිකක් දාගන්න. ලුණු ගොඩාක් දාන්න එපා. ලුණු තේ හැඳි කාලක් විතර දාගත්තම ඇති. ඊළඟට මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ගින්දර වැඩි කරගන්න නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන ගින්දර මේක හදා ගන්න. මොකද මේක දැන් රුලන් දාපු ගමන් ඉක්මනටම මේක දාලා තියෙන නිසා ඉක්මනටම මේක ඝන වෙනවා. දැන් මන් දාපු පොල් කිරි ප්‍රමාණය මේකට මදි. රුලන් ටික හොඳට තැම්බෙන්න ඕනි. ඒ නිසා මම දැන් ටික ටික ඉතුරු කිරි මිලිලීටර 250 මේකට එකතු කර ගන්නවා. දැන් ඔන්න පදම හරියට ඇවිල්ලා තියෙන. දැන් රුලන් ටිකත් හොඳට තැම්බිලා මම මේකට දැන් ටිකක් රස කරගන්න මුද්දරස් පළම් ටිකක් එකතු කරගන්නවා. කැමති නම් ඔයාලට මේකට රටේනි කපලා දාගන්න පුළුවන්, කජු කපලා දාගන්න පුළුවන්, ඒ වගේ කැමති දේවල් දාගන්න පුළුවන්. මේ එහෙම කිසි දෙයක් නොදා හිටියත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පදමාව මේ කියන්නේ අතර අපිට හොඳ තද ගතියක් දැනෙනවා. ඒ වෙලාවේදී මම මේක ලිපෙන් ඉවතට ගන්නවා. අරගෙන අපිට පුළුවන් මේ විදිය තැටියකට දාගන්න. ඊට මේ වගේ තැටියක් නැත්නම් පිඟානකට හරි දාගන්න පුළුවන්. ඊළඟට අපි මේක නිවෙනකන් තියාගන්න ඕනේ. ඉතින් මේක වෙන පුඩින් වගේ ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. මේක එළිය තිබ්බම විනාඩි 10න් 15න් මේක හොඳට සෙට් වෙනවා. ඉතින් ෆ්‍රිජ් එකක් නැති කෙනෙක්ට වුණත් ඔන්න හදලා බලන්න පුළුවන් රසම රස අතුරු පසක් තමයි මම අද කියලා දුන්නේ. ඉතින් මේකට බිත්තර අවශ්‍ය වෙන්නේ නැහැ, ජෙලටින් අවශ්‍ය වෙන්නේ නැහැ, කෝන් ෆ්ලා මේ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වෙජිටේරියන් අයටත් ගන්න පුළුවන් රසවත් පුඩින් එකක්. ඉතින් මේක තව ලස්සන කරගන්න මම සීනි ටිකක් කැරමල් කරගන්නයි හදන්නේ. ඉතින් පෑන් එකක් ලිපේ තියලා මම ඒකට සීනි වලින් තේ හැඳි 4-5ක් එකතු කරගන්නවා. දැන් සීනි ටික අඩු ගින්දරේ අපි මේ විදියට හොඳට කැරමල් වෙන්න දෙන්න ඕන හොඳ පාටක් එනකම්. ඊළඟට හොඳ පාටකට පැණියක හැදුනට පස්සේ මම නටලුණු වතුර වලින් මේස හැඳි 4ක් විතර මේකට දාගන්නවා. දැන් ඔන්න අපේ සීනි පැණික හරි. දැන් මේක ටිකක් නිවුනට පස්සේ අපි හදාගත්ත පුඩින් එක උඩින් මේක ලස්සනට දාගන්න තමයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක කෑලි කපා ගන්න. කෑලි කපලා මේ විදිහට මේකේ රස බලන වෙලාවට අපිට පුළුවන් තව සීනි පැණි ටිකක් මේක උඩින් දාගන්න. එතකොට මේක හරි ලස්සනයි, කන්න ආස හිතෙනවා. ඒ වගේම තමයි රසත් වැඩි. ඉතින් ඔන්න මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. අනිත් විශේෂ දේ තමයි රුලන් කියන්නේ හරිම සීතල ආහාරයක්. ඉතින් උෂ්ණාධික ශාරීරිකයක් තියෙන කෙනෙක්ට මේක හදලා සතියකට දවතාවක් වගේ කනවා නම් ශරීරයේ තියෙන උෂ්ණාධික බව අඩු වෙනවා. හැබැයි මේක හවස් කාලෙදි කන්න එපා. මොකද පොඩ්ඩක් සෙම ගතිය වගේ එන්න බලන උදේ දවල් වගේ ආහාරයට ගන්න පුළුවන් නම් ඉතින් වඩාත් සතුටුයි. එහෙනම් තවත් දවසක මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. ඔයාලට සුබ දවසක්.